කිසිම පාටක් පක්ෂයක් නියෝජනය කරන්නේ නැති මේ ලංකාවේ මේ සාමාන්‍ය මිනිස්සු විඳින දුකම විඳින පුරවැසියෙක් මම ඕනම කණ්ඩායමක් දේශපාලනයෙන් තොරව මිනිස්සු අමතලා මේ අයව අමතන්න එන්න කියන තැනකට මම යනවා මම බොහොම ස්වාධීන කෙනෙක් අද මට මෙතනට එන්න කොට බොහොම ස්තුතියි මට අහන්න තියෙන්නේ 1948 අපිට එකවරතාවක් නිදහස ලැබුණා ඊට පස්සේ කොටින්ගෙන් බේරගෙන 2009 නිදහස ලැබුණා කියලා කියනවා හැබැයි අද අපි නිදහස්ද මේ රටේ ඉන්න මිනිස්සු නිදහස්ද නිදහසේ කලාව කරන්න පුළුවන්ද නිදහසේ රස්සාවක් කරන්න පුළුවන්ද නිදහසේ හිතන්න පුළුවන්ද මිනිස්සෙක්ට නිදහසේ මොකද්ද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අද තියෙන්නේ මේ වෙනකොට තියෙන්නේ පිල් දෙකක් විතරයි ඒ තමයි රටට ආදරය කරන මිනිස්සු සහ රටට ආදරය කරන්නේ නැති දේශපාලනඥයෝ කියන කොටස හැබැයි ඒගොල්ලන්ට අමතක වෙච්ච කෑල තමයි පාර්ලිමේන්තුව ඇතුළට ගියේ මේ 2,20,00,000 මිනිසුන්ගේ ඡන්ද බලෙන් කිය. එතකොට අද වෙනකොට මහ ජනතාව ඉල්ලා හිටිනවා රාජපක්ෂවරුන්ට ගෙදර යන්න කියලා. ගෝටා ගෝ හෝම් මහින්ද ගෝ හෝම් राजपक्ष गो होम मेक मंगिताने नोतेरेनवा ने मेगुलांट मेगुलां करपु वेरदी मेगुलां करपु मेगुलां अतिंग वेच अतपस्वीम सियाल एगुलां दान्नो मिनिस्सुने अर किसला पलीगुरु सहोदरे किवा वगे मिनिस्सु वगे इन्न कालेदि मेक दैनेने तिबुना दैन अर ज्ञानक्कल वगे यक्कु बेंदगेन वेड करन्न गत्तट पस्से मल पेरेतवे यक्कु तमयि मे मिनिस्सुगे अतुले तिन्ने මං හිතනවා ඒ නිසා මිනිස්සු වෙච්ච අපේ වේදනාව මේ මිනිස්සුන්ට දැන් දැනෙන්නේ නැහැ මෙහෙම නෙමෙයි කොහොම කිව්වත්. ඒකනේ යන්නේ නැහැ කියන්නේ. අපි යන්නේ නැහැ. ඊයේ අති ගෞරව අගමැතිතුමාගේ කතාවේ තර්ජනයක් කරේ මේ අපි මහ ජනතාවට. ඉතින් මේවා තවදුරටත් මේ මිනිස්සු ඉවසන්නේ නැහැ. මං බොහොම මේ මිනිස්සෙක් වගේ ඉල්ලන්නේ ඔබතුමාලා බොහොම ගෞරවාන්විතව දේශපාලනය කළ යුතු මිනිස්සු මේ රටේ. ජනතා පරමාධිපත්‍යයෙන් ආවා. කමක් නැහැ. ඒ මිනිසු බහුතරයකගේ කැමැත්තෙන් ආවා තුනෙන් දෙකක බලයක් දුන්නා නිකන් නෙමේ විධායකයේ තුනෙන් දෙකක බලයක් දීලා පත් කරගෙන අද අපි මේ කන්නේ කුණ මගේ පළවෙනි ඉල්ලීම තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ රටේ මොකද මේ තනි මිනිස්සෙක්ට බලය ගියාම උන්මත්තකයෝ වගේ හැසිරෙන එක නවත්තන්න බෑ ඒ නිසා මහ ජනතාවගිනුත් ඉන්නවා තනි මිනිස්සෙක්ට මේ රටේ බලය දෙන්න එපා ඇත්තට මේක අපි කරන ලොකු වරදක් දැන් ඒක තමයි මේ අපිට වෙලා තියෙන රාජපක්ෂවරු හිතුවේ නැහැ කවදාවත් ඒගොල්ලන්ට මේ වගේ තත්ත්වයක් මේ රටේ උදා වෙයි කියලා හැමදාම මහා රජවරු වගේ වැජඹෙන් තමයි හිතුවේ. හැබැයි එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බැරි හේතුව අද මේ රට මුළු රටම දියුණු කරන්න ට්‍රිලියන 3ක් වගේ ප්‍රමාණයක් තමයි වියදම් වෙලා තියෙන්නේ. එතකොට රට ට්‍රිලියන 20ක් වෙනකන් ණය වෙලා තියෙනවා. ඉතුරු ට්‍රිලියන 17 කොහෙටද ගියේ? महाजनताव कोई कड़े कि नाइट बड़ूर तीन लाइट बिल गेवा तीन पेट्रोल डीजल निकंगागन तीन मट की गंड खन परीपूटे हालटे बोन वतर टे सीएल देट महाजनताव बदगेवा गेवप बदको රටක් අරාජිත වෙනවා නම් රටකට මොන හරි දුර්භික්ෂයක් එනවා නම් රටක මොන හරි කරදරකාරී තත්ත්වයක් එනවා නම් රටක් අරන් යන්න තිබිච්ච සංචිතකෝ එතකොට පිටරටවලින් ෆ්ලයිට් අරන් ඇවිල්ලා මේගොල්ලන් වෙනින් ෆ්ලයිට් ස්ටාර්ට් කරන් ඇවිල්ලා මේ මිනිස්සුන්ට ඡන්දේ දීලා ගිය මිනිස්සුන්ටම තමයි මේ මිනිස්සුන්ගේ ඩොලරයකට තමයි මේගොල්ලන් පහර ගැසෙන්නේ. අද මං කියන්නේ මූලික ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ. රටේ ලොකු අර්බුදයක් තියෙනවා. රටේ සල්ලි නැහැ. රට ගෙනියන්න පුළුවන් තව දවස් ගානකට විතරයි. ඊනෝක සත්‍යංගනේ මහත්මිය කිව්වා වගේ අපි මේ හැමෝම කියනවා වගේ මේ රටේ තියෙන අර්බුදය තේරුම් ගන්න මං ඉල්ලන්නේ මේ හරි කරුණාවෙන් ඉල්ලන්නේ මේක තේරුම් ගන්න අගමැතිතුමනි ජනාධිපතිනි මේක තේරුම් ගන්න නැතුව ඔබතුමන්ලා මේ අද මේ තනතුරු දරන්ගෙන තනතුරු මේ ඔටුනු වැඩක් නැහැ ඔබතුමන්ලා මේ 2,20,00,000 මිනිස්සු ඉල්ලන දේ තේරුම් ගන්න මොකද මමත් එයින් එකෙක් එතකොට ඔක්කොම දේවල් වැඩි වෙච්ච මිනිස්සුගේ පඩි වැඩි වුණාද මිනිස්සුන්ගේ පැත්තේ මිනිස්සුන්ට මොකද ලැබිච්ච සහනේ කොරෝනා කාලේ ලීස් වලින් සහන දුන්නා කිව්වා මගේ ලීස් එකේ මට तब लुकू गाना कैड कर लेकिन एक गेवाणलो ये तो एक सहने अद वो तुम्हारा किसी में सहने अदून वो तुम्हारा हेमत दाम करे वो तुम्हारा गि गिनुम तर कर गिम बितराय उदाहरण दीट मंगान एक मुलु रटक दाने का हेंगे सेवा गुडक तीन पेंडोरा के निरूपमा राजपक्ष के अकाउंट के कोटि तीस दा हाक तीन किला एक
සහතිකයක් තියෙනවා ඒක රටම දන්න සහතිකයක් එතකොට එක දවසකට කෝටි ගානේ වේදම් කරත් දවස් 37000ක් වේදම් කරන්න පුළුවන් මැරිලා ඉපදිලා ආයි මැරිලා ඉපදිලා ආයි මැරිලා ඉපදිලා ආයි මැරිලා ඉපදිලා ඕගොල්ලන්ගේ පරපුල වලට ජීවත් වෙන්න පුළුවන් සල්ලි ඕගොල්ලන්ගේ කවුන්සල තියෙනවා මේ රටට ගේන්නේ සල්ලි කරුණා කරලා මේක තමයි වෙලාව කරන්න පුළුවන් නම් ඒක කරලා පෙන්වන්න ඕගොල්ලන් අනිවාර්යයෙන්ම රට රැක ගන්නට ආපු මිනිස්සු කියලා මම විශ්වාස කරනවා හැබැයි දැන් ඒක කරේ නැත්තම් හිතන් දෙපා මේ මහජන බලය ඕගොල්ලන්ට නවත්තන්න පුළුවන් වෙයි කියලා ඒක නවත්තන්න බෑ power of people power of people ඒ මිනිසුන්ගේ බලය නිසා ඕගොල්ලන් බලයට පත් උනේ මං ඉල්ලන්නේ හොරකම් කරපු සල්ලි අදට කුලි කිලෝමීටර් 20ක් හදලා කෝටි 800ක් ගහගෙන තියෙන එමෙතුමායතුළු කණ්ඩායම ගන්න ඉරේට අරන් සල්ලි ටික ඉල්ලන්න අර ඔය දැන් චණ්ඩිකම් කරන එමෙතිවරු හොරකම් කරපු සල්ලි ටික ඉල්ලන්න නීති හදන්න කැබිනට් එක අඩු කරන්න 20 30කට විතර පල්ලෙහාට කරුණා කළ 225ක් රකින්න මේ රටේ ඉන්න 2 කෝටි 20 ලක්ෂයක් මිනිස්සු බැඳිලා නැහැ කරුණා කළා මේවා කරන්න පුළුවන් කෙනෙක් එන්න ඉස්සරහට ඇවිල්ලා අපිට ඒ කවුද කියලාත් අදාළ නැහැ මොකද අපි ආදරේ රටට ඒ නිසා හොඳ දැක්මක් ඇති මිනිස්සු එන්න දැන් මේ පක්ෂ ටික ඔක්කොම නිශ්ශබ්ද වෙලා කටවල් වහගෙන පැත්තකටලා ඉඳන් හරියන්නේ නැහැ අවුරුදු 74ක් පුරා ගෙනාපු සාපේ තමයි මේගොල්ලෝ අවුරුදු දෙකෙන් සෑහෙන ප්‍රමාණයක් කෑවා ඉතින් අර 74ම කරා වගේ නෙමෙයි 72ක් කරපු කරලා ඉතුරු දෙක ගත්තොත් මේගොල්ලන් ඒ අර 74ටම හරියන්නේ කෑවා ඉතින් මං කියන්නේ කරුණා කළා ඒ සල්ලි ටික ගේන්න ඒ සල්ලි ටික ගෙනාලා මිනිසුන්ගේ බඩගින්න නිවන්න මම ඉල්ලන්නේ එච්චරයි තමුන්නාන්සලාගේ ළමයි ජෙට් වලින් යද්දි තමුන්නාන්සලාගේ ළමයි කාර් හංගලා තියෙන ඒවා තැන් තැන් වල හංගලා තියෙන කාර් එහෙම අපි දන්නවා මොකද අපිටත් තමුන්නාන්සලාගේ පවුල් වල මිනිසුත් එක්කත් කන්ටැක්ට් සීන නිසාම ඉතින් මේවා මහා දහ දුරා වැඩ ඇත්තටම දේශපාලනයේ සිදුවිය යුතු නැති දේවල් මේ හංගන් ඉන්න දේවල් විකුණලා හරි කමක් නැහැ මේ රට බඩගින්නේ නිවන්න අනිත් එක තමයි විදේශගත වෙලා ඉන්න ලක්ෂ 30කට අධික මිනිසු පිරිසක් මේ රටේ ප්‍රශ්නේ මාස 3කින් විතර විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙද්දි ඒ මිනිස්සු $1 එකක්වත් නීත්‍ය අනුකූලව එවන්න ලෑස්ති නැහැ ඒකට හේතුව තමයි මේ රාජපක්ෂ පාලනය ඒ මිනිස්සු ලෑසි තමුන්නාසල මේ ආණ්ඩුවම අයින් වුණොත් ඒ මිනිස්සු ලෑසි ඩොලර් රෙවන්නේ මොකද මේ ආණ්ඩුවේ අදත් චණ්ඩිකම් කරන ජොන්ස්ටන් වගේ ඇමතිවරුන්ව අර කුට්ටි කියන මට මං ඉමසෙන් නම දන්නෙත් නැහැ කුට්ටි කියලා මං දැක්කා කෑ ගහන ඔය තවත් මේ කපල තටු එල්ලන්න ඕනේ කියලා කියනවා මේ මිනිසුන්ගේ මිනිසු මෙච්චර ප්‍රෙෂර් එකකින් කෑ ගහද්දි මේ කෑ ගහන්නේ බඩගින්නටනේ මේ කෑ ගහන්නේ තමුන්ගේ බඩට වදිනකොට. ඒතර ඒක එහෙම තියාගෙන තවත් මේ වගේ චණ්ඩිකම් කරන්න එපා මිනිසුන්ට. මිනිසුන්ගේ හිත නිමන්න පුළුවන් කතාවක් ඔබතුමාලා කරලා පෙන්වන්නකෝ. මම නම් එහෙම එකක් දැක්කේ නැහැ. මේ ඩොලර් මිනිසු මේ රටට එවන්නේ නැහැ ඔබතුමාලා ඉන්නකම්. කරුණා කරලා ජනපතිතුනි අගමැතිතුනි මේ රටේ තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන ලැජ්ජා සහගත විදිහට අර තුච්ච නීච අසික්කිත තත්ත්වයට වැටෙන්නේ නැතුව මේ රටේ ජනතා පරමාධිපත්‍යයට ගරු කළා ඔබතුමන්ලා ඉල්ලා අස්වෙන්. එතකොට ඔබතුමන්ලට මේ රටේ මිනිස්සු gadu gane හෙට දවසේ හිකියයි යන්නේ මේ මිනිසුන්ට අර ඔබතුමන්ලා දෙන්නම ලස්සන මේ ස්පීචස් දෙකක් දීලා තිබ්බා. ජනතා පරමාධිපත්‍යය අපි වෙපා කියන දවසට අපි යනවා කියලා. මං ඉල්ලන්නේ ඒකයි. දැන් මේක තමයි අවස්ථාව ඔබතුමන්ලා කියපු වචනිෂ්ඨ කරන්න. ජනතා පරමාධිපත්‍යය තමයි මේ කියන්නේ ඔබතුමන්ලා සියලු දෙනාම එපා කියලා. කරුණා කරලා යන්න ගිහිල්ලා හොරකම් කරපු සල්ලි ටික මේ රටට දෙන්න මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න මේ රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න ඉඩ දෙන්න නිදහසේ හිතලා නිදහසේ වැඩ කරන්න වාතාවරණය හදලා දෙන්න මං ඉල්ලන්නේ ඉච්චර